හැම වීඩියෝ එකක්ම පුතාලට රෙකෝඩ් කරලා තියෙන නිසා ඔයාලට විදුලිය තියෙන ඕනෙ වෙලාවක පුතාලට අපේ වීඩියෝ බලන්නත් පුළුවන් ඒ වගේම පුතාලගේ ඉස්කෝලේ වැඩටි කරගන්න පුළුවන් ඒ නිසා කාටවත් විදුලිය නැහැ කියලා පන්තිය වැඩටි අතපසු කරගන්න කිසිදු හේතුවක් නැහැ පන්තිය වැඩටි පුතාලට බොහොම පිළිවෙල කරගන්න පුළුවන් वीडियो ऑन करो नहीं यार वो तीनों वीडियो ऑन कराना है उधाई पुते वीडियो लिए नेता ना मार्ग ऐसे होती है नहीं नेता हम इतने वीडियो ऑन करेगा नहीं तो कोड़ा बुरा खोल दाए एक निशान में पांती वैरायटी का पुता लाता पसु करेगा निपादे मतलब वीडियो लिए निशान ना मौई कीपर एक सामान्य वे नेते नेता එතකොට මේ මට මැසේජ් chat box එකේ මැසේජ් කීපයක් දානවා හෙට විභාගයේ තියෙනවායි කියලා පුතාලා මේ දක්වා ගන්න පු දේවල් දැන් පුතාලා ගන්නේ ඇත්තරම අපි පහේ පන්තිය වුණා කියන්නේ අපිටත් හෙට ගණන් තියෙන විභාගෙට ආ හොඳයි නේද නේද අදරය පුතාලාට තියෙන ගැටලු ටිකක් අමාරු ටයිම් ඔක්කොම ටික අහගන්නත් පුළුවන් ඊට පස්සේ හෙට හොඳට විභාගෙ ලියන්නත් පුළුවන් නේද හොඳයි මතේ හොඳයි එතකොට මේ අපි මේ දක්වා පුතාලගේ බොහොම පිළිවෙලට පන්තිය කරගෙන ආවා මම හිතන්නේ විදුලිය විසන්දි වීම නිසා පුතාලගේ පන්තිය අපිට කරගන්න බැරි වුණේ දවසක් නෑ මම හිතන්නේ හැම දවසෙම පුතාලගේ පන්තිය කරන්න පුළුවන්කම ලැබුණා අද අපි බලමු ගිය සතියේ නතර කරපු තැන ඉඳලා අද ඉස්සරහට කොහොමද යන්නේ කියලා එතකොට මේ දක්වා අපි පන්තිය පුතාලගේ වැඩ ටික බොහොම පිළිවෙලට කරගෙන ආවා මම කියන්න මේ දක්වා කතා කරපු දේවල් වල කාට හරි ගැටලුවක් තියෙනවද අමාරුතාවක් තියෙනවද නොතේරුම් තරක් තියෙනවද කාට හරි නෑ සර් හැබැයි පුතේ මේ දක්වා කතා කරපු දේවල් වල පුතාලට ගැටලුවක් තියෙන්න බෑ මොකද සර හැම දෙයක්ම පිළිවෙලට නිරවුල්ව පුතාලගේ කතා කළා එක්සමම හිතන්නේ කාටවත් ගැටලුවක් ඇති වෙන්න විදිහක් නෑ තේරුණාද හරි එහෙනම් අද අපි ගිය සතියේ නතර වුණේ දැන ඉඳලා ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙන්නේ මම පුතාලගේ ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම් එතකොට හැමෝටම බලා ගන්න පුළුවන් අපි ගිය සතියේ නතර වුණේ කොහේද කියලා අපි ගිය සතියේ කතා කරේ කාලය කියන පාඩම කාලය කියන පාඩමේ අපි ලොකු කොටසක් කතා කරලා හුදේ අපි බලමු අද කාලය කියන පාඩමේ ඉස්සරහට යන්නේ කොහොමද තේරුණාද මෙන්න මම ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම් හොඳට බලා ගන්න अभ्यास හයවැනි එකට මේ ඔරලෝසු අඳගෙන එන්න කිව්වා. ආ අන්න හරියා. ඔව්. හරියයි. ඉස්සර මතකයි. ඇර. හරි. පුතාලගේ මෙන්න මේ දෙවනි ගාන ඉඳලා නේද පුතේ? දෙවනි ගාන ඉඳලා නේද? ඔව්. ඔව්. දී යති වේලා. ඔව් කියමු. දෙවනි එකේ පළවෙනි එකයි දෙවනි එකයි අපි කතා කරා. ආරයි. ඔව්. තුන්වෙනි ගාන ඉඳලා ඉස්සරහට යන්නේ නේද තියෙන්නේ? ඔව් සර්. ඔව් පුතේ. හරි. හොඳයි. ඇ හරි. අපි බලමු අද තුන්වෙනි ගාන ඉඳලා පුතාලා කොහොමද ඉස්සරහට යන්නේ කියලා පුතාලගේ දැන් හැමෝම මේ ඔරලෝසු මූණත් ඇඳගෙන ඇත්තේ නේද මම පුතාලට ඔරලෝසු මූණ තාගින්න ලේසි විදිහකුත් කියලා දුන්නා පුතාලා ඔරලෝසු මූණ තාගින්න ලේසි විදිහකුත් කියලා දුන්නා ඔන්න අපි තුන්වෙනි ගාන ඉඳලා ඉස්සරහට යනවා පුතාලට තියෙන්නේ මෙහෙමයි කුංචි සරල දෙයක් තියෙන්නේ පහලින් දීලා තියෙනවා වෙලාව මෙන්න මෙතන පුතාලට වෙලාව දීලා තියෙනවා ඒ වෙලාව හැමෝම ඔරලෝසු මූණේ හරියට පෙන්න ගන්න ඕනේ අපි බලමු ඔරලෝසු මූණේ පුතාලට පිලාවක් පෙන්වන්න හරියට පුළුවන්ද කියලා මේක අමාරු පාඩමක් නෙවෙයි නේද සරල දෙයක් තියෙන්නේ හොඳට පිළිවෙලට නිරවුල්ව පුතාලා මේ වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ සර් හැම මූණතක්ම ඔරලෝසු කියන්නේ හැම ඔරලෝසු මූණකම පිලාව කොහොමද පෙන්වන්නේ කියලා බොහොම පරිස්සමෙන් කියලා දෙනවා පුතාලා ඔරලෝසු මූණේ ඇඳලා තියෙන නිසා පුතාලා දැන් ගැටලුවක් වෙන්නේ නැහැ හරියට ඔරලෝසු මූණේ වෙලාව පෙන්ව ගන්න පුළුවන් මේ ඒ වුණාද හරි කොතර බලා ගන්න බෝඩ් එක මම එක ඔරලෝසු මූණක් පුතාලා යවින්නම් සර් ඒකේ ඔක්කොම ඔරලෝසු මූණක් කරලා වෙලාවන් පෙන්වන්න හොඳේරයි මෙන්න අංක 3 මොන්දර බලා ගන්න ඕ
මෙන්න ඔරලෝසු මූණ මම ටිකක් ලොකුවට අඳින්නම් පුතාලට පේන්නත් ඒ ඔරලෝසු මූණද මෙතන 12 දැම්මා මෙතන 6 දැම්මා මෙතන 3 දැම්මා මෙතන 9 දැම්මා මෙතන 1 මෙතන 2 3 4 5 6 7 8 මෙතන 9 තියෙනවා 10 11 ඔන්න ඔරලෝසු මූණ මැද පුතාලා පිළිවෙලට හදා ගන්න ඕනේ පුතාලට අයියලා අක්කලාගේ කවකටුවක් වගේ හොයාගත්තා නම් මේ වගේ ලස්සන මූර්තියක් ඇඳ ගන්න පුළුවන් කරද වෙන්න ඕනේ එහෙම නැති හැය පුතාලට පුළුවන් කුංචි බෝතල් මූර්තියක් ගන්න පුළුවන් යෝගට් කෝප්පයක් ගන්න පුළුවන් ඒ වගේ මූර්තියක් ඇඳ ගන්න පුළුවන් කවකටුවෙන් නම් මේ වැඩේ ලස්සන කරන්න පුළුවන් හදිස්සියරි කාටරි කවකටක් නැත්තම් පුතාලා මේ දවස්වල අම්මලා තාත්තලාට කරදර කරන්න එපා නේද ගැටලු ගොඩක් තුරණ මිනිස්සු ජීවත් වෙන්නේ නේද ඒක නිසා යෝගට් කෝප්පයක් බෝතල් මූර්තියක් ඒ වගේ එකක් ගෙදරින් හොයාගන්න පුළුවන් වේරයි පුතාලට මේ ඔරලෝසුවේ පෙන්වන්න කියන වෙලාව තමයි කීයද මම මේ 3 වෙනි ගානේ ඉන්නේ වෙලාව තමයි කීයද 3:20 එතකොට පුතාලා 3:20 පෙන්වන්නේ මෙහෙමයි කුංචි කටුව දානවා 3ට හැබැයි 3 චුට්ටක් පහු වෙන්න වගේ ඕනේ නේ 3 චුට්ටක් පහු වුණාට ගැටලුවක් නැහැ තේරුණාදයි තම චුට්ටක් 3 පහු වුණා කියලා ගැටලුවක් නැහැ මෙන්න මේවා ඔන්න ඔය 3:20යි නේද මෙතෙන් දෙනකොට 5යි මෙතෙන් දෙනකොට 10යි මෙතෙන් දෙදි 15යි මෙන්න මෙතෙන් දෙදි 20යි එතකොට පුතාලගේ මෙන්න මේ දිග කටුව 4ට එන්න ඕනේ කුංචි කටුව තව ටිකක් කුංචි කරාට කමන්නේ කුංචි කටුව 3 පහු වෙලා චුට්ටක් පහලට එන්න ඕනේ 3ටම දාන්න එපා ඇයි 3 පහු වෙලා මිනිත්තු 20ක් ගියලා නේද පුතේ ඒ නිසා අපි 3:20 පෙන්නන්නේ මෙන්න මේ වගේ. ගොඩාක් හතරට ලඟ කරන්නත් එපා. 3 පහු වෙලා චුට්ටක් ගිහිල්ලා කුංචි කටුව තියෙනවා. ඊට පස්සේ 4ට ආවා. ඒ මිනිත්තු කීයක්ද? 20ක්. මිනිත්තු වෙන්නේ මෙතන ඉඳලා 5 10 15 20. ඔන්න පුතේ 3:20 ඔරලෝසුවේ පෙන්න ගන්න විදි. දැන් පුතාලගේ මේ ඔරලෝසුවේ කට පුතාලා පැන්සලෙන් අඳින්න නැත්තම් පුතාලට වඩ දෙන්න පුළුවන්. මෙන්න මේ විදිය ලස්සනට 3:20 පුතාලා ඔරලෝසුවේ පෙන්න ගන්න පුළුවන්. ආ දැන් හැමෝම ලස්සන 3:20 පෙන්න ගන්න. කාටරි යාළුවෙකුට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් ඈ. 3:20 පෙන්න ගන්න ලස්සන. ඉnder පැහැදිලි ලස්සන පෙන්න ගන්න ඕනේ. 3:20 උnder පැහැදිලි ලස්සන පෙන්න ගන්න. මකනවා ඒක ලේසි නේද? ආරයි. මම හොයාගත්තා මෙතන. පුතාලගේ 8:45 කියලා කියන්නේ 9ට ළඟයි නේද පුතේ? 8:45 නම් 9ට ළඟයි. ඒතර 8 පහු වෙලා ගොඩක් දුර පුංචි කට හොයන්න ඕන. මේක තමයි පුංචි කට. 8 පහු මෙතන තියෙන්නේ 8. 8 පහු වෙලා ගොඩක් දුර ගියා. 8:45 කියනකොට හරියටම පුතාලගේ මෙන්න මේ වගේ 9ට කොටගෙන 9ට මේ කටුව ගිහිල්ලා තියෙන්න ඕනේ. මෙතන පුතාලගේ තව චුට්ටක් අත ලං කරමු නේද? ඔන්න ඔය වගේ තව කඩුව චුට්ටක් උඩා වුණාට කමක් නැහැ. ඔන්න අපි පෙන්වන විදිය මෙතන පුතාලගේ ලස්සනට මේ වගේ පෙන්ව ගන්න පුළුවන්. මේ තියෙන්නේ 8:45. 45 එකේ කොහමද? 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40යි. මෙතනදී කියද 45. අන්න පුතාලගේ 8:45 පෙන්නන විදිය. 8 ළඟටම කරන් දෙපා. 8 පහු වෙලා ගොඩක් දුර ගිහිල්ලානේ. 9ට ලං කරලා මේකට ඕම 12ට ආවම මොකද වෙන්නේ? 9 වෙනවා. ඒ නිසා පුතාලට මෙන්න මේ විදියට 8:45 පුතාලගේ ඔරලෝසු මූණේ පෙන්වන්න පුළුවන්. තේරුණාද? ඔන්න ඔය වගේ 8ටම දාන්න දෙපා කටුව 8ට දැම්මොත් පුතාල චුට්ටක් වැඩි දන්නේ නැහැ වගේ නේද? ඒක නිසා අපි 8ට 8 පාස් කරලා ටිකක් දුර ගිහිල්ලා 9ට ලං කරලාම කටුව තියමු මොන කටුවද පුංචි කටුව
අන්න එතකොට පුතාලට මේ විදිහට ඔල්ලෝසු මූණට පෙන්නන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතු. දැන් හරිනේ ප්‍රශ්නයක් නැහැ නේද? කාට හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා අහන්න පුතේ. මේ වැඩේ හොඳට අවබෝධ කරගන්න. දැන් මේ වැඩ අස්සර පුතාලට පන්ති වලට යන්නේ ගොල් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. හැබැයි අපේ පන්තියේ විෂයන් ඔක්කොටම ගන්න පුතාලගේ පුංචි මුදලක් दहाय पास करना ठीक आप दूर यार नोरे पुंछ कर दो दहाय पास करना ठीक आप दूर गया दहाय हाथली है क्या क्या ने पहाई दहाय पहालवाई बिस्साई बिसिपहाई तिहाई तिस पहाई हाथली है मैंने भी तेरे तावा पुता लगे दिगर काटी पुंछ कर दो तावर तावर ठीक आप पुंछ कराना हम दाई उन नए वाले तोड़े पुता लाटे ලස්සන්ට මේ වගේ පෙන්න ගන්න පුළුවන්. ඔන්න උත්තරේ කීයද තියෙන්නේ 10යි 40යි. 10යි කීයද 40යි. එතකොට 10 පාස් කරලා පොඩ්ඩක් දුර යන්න ඕනේ පුතේ. 10 පාස් කරලා පුංචි දුරක් ගිහිල්ලා 5 10 15 20 25 30 35 40 අන්න 8 මේ කොටුව මේ 8 මේ දිග කොටුව අපි නතර කරගන්න ඕනේ. මම හිතන්නේ පුතලට හොඳට පැහැදිලි වෙයි කාටවත් ගැටලුවක් නැහැ මෙන්න මේ වගේ අපි බොහොම පිළිවෙලට මේ වැඩ ටික කරගන්න ඕනේ. ඔය විදිහට කළොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ලස්සනට ඔල්ලොසු මුන්තේ වෙලාවකට පෙන්න ගන්න. මේක අමාරු දෙයක් නෙවෙයි හොඳට පැහැදිලිව මෙරවල්ව ලස්සනට පුතාලා පෙන්න ගන්න ඕනේ. තේරුණාද? right. මේක විගානද? පස්වෙනි ගාන වරද්ද ගන්න එපා. හොඳට පිළිවෙලට මෙරවල්ව ලස්සනට පුතාලා කරගෙන යන්න. තේරුණාද? right. දැන් හරිනේ? හරි. මේ රෝසු මොකටද නැකුවා හයිවෙනි ගානේ මම ඉන්නේ පුතාලගේ හයිවෙනි ගානේ තියෙන්නේ කීයද 1:35 එතකොට 1 තියෙනවා 1 ටික පාස් කරන්න ඕනේ 1 පාස් කරලා ඉන්න ඕන ටික පුංචි කටුව නිසා ටිකක් කොටට අඳින්නත් ඕනේ 35 නේ තියෙන්නේ 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි මෙන්න පුතාලගේ මෙන්න මෙතේක දිග කටුව එන්න ඕනේ 7ට. එතකොට 1 පාස් කරලා ටිකක් දුර ඇවිල්ලා තියෙන්නත් ඕනේ මේ පැත්තේ පුතාලගේ මේ දිග කටුව 7ේ තියෙන්න ඕනේ. ඔන්න උත්තරේ කීයද? 1:35. උත්තරේ කීයද? 1:35. ඔන්න හදා ගන්නා විදිය මෙන්න මේ විදියට බොහොම පිළිවෙල මෙරවුල පුතාලා හදා ගන්න ඕනේ. එහෙරෙද? ඔන්න 1:35 පෙන්නන විදිය. දැන් මගේ පන්ති හැම යාළුවෙකුටම මේ වැඩේ හොඳට පුළුවන් ඕන වෙලාවක් දුන්නොත් පුතාලා වරද්ද ගන්න නැතුව බොහොම පිළිවෙලට ඕන වුණොත් මුන්ට පුතාලට පෙන්නන්න පුළුවන් ඉතින් මේවා අමාරු දේවල් නෙමේ විභාගෙදී කාලේ පාළමෙන් ගානක් ආවොත් ඔන්න පුතාලට හදා ගන්න පුළුවන් වෙයි ගැටලුවක් වෙන්නේ නැතු කතාව පැහැදිලිද නැහැ ඔන්න ඔබලෝසු මුන්ගේ වෙලාවන් අපි කීයක් පෙන්නුවද 4ක් පෙන්නුවා කාටවත් වැරද්දක් නැතුව පෙන්න ගන්න පුළුවන් මේ තේරුණාද ඔන්න හයිබ්‍රිඩ් ගානේ හැදුවේ හොඳට පිළිවෙල ලස්සන්න හදාගන්න. කාටරි ගැටලුවක් තියෙනවා නම් අමාරු යාළුවෙක් කියනවා නම් අහන්න පුතේ. කල්බලලා කරන්න එපා සර් කියලා දෙන කන් ඉන්න ඈ
හරිද? right. හැමෝම හරි නේද පුතේ? right. ඔන්න එතකොට හදා ගන්න. පුතා හදා ගන්න කිසිය. හරි සර් හරි දැන් හැමෝම හරි නේද හරි ඔන්න ඊළඟට තව ලස්සන වැඩක් තියෙනවා දැන් පුතාලගේ තුන්වෙනි ගානට ගියාට පස්සේ හොඳට බලන්න පුතාලා දැන් මේ පොඩ්ලෝසු මූණතේ තියෙන වෙලාව එයාලා එක විදිහකින් කියලා කියන කොහොමද එයාලා කියලා කියන්නේ එක පසුවි මිනිත්තු 40යි හරිනේ අර එක පහු වෙලා මිනිත්තු 40ක් ගිහිල්ලා කියන ඔයාලට කියනවා පහල තියෙන තිත්තිරේ තවත් ආකාරයකින් කියන්නලු මේක. කාටද කියන්න පුළුවන් තව ආකාරයකින්? මට පුළුවන් සර්. ආ කවුද සිහලි නේද? පුතාගේ නම සිහලි නේද? ඔව් සර්. ඔව් අම් පුතා කියන්න බලන්න. ඉලක්කමෙන් ලියන්න පුළුවන් සර්. නෑ වචනේ කියන්න ඕනේ පුතේ වචනේ පුතා අලවලට ගන්න එකයි 40යි එකයි 40යි හරි එක පසුවි මිනිත්තු 40යි තමයි ලියලා තියෙන්නේ තව විදිහ සරි යක්ෂි කියන්නද කියන්න පුතේ සරි යක්ෂි කියන්නද සිහලිට පුතාට අමාරුද වැඩි उत्तर එක පසුවි මිනිත්තු 40යි. එතකොට බලන්න හරිනේ. එක පහු වෙලා මිනිත්තු 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40යි 40ක් ගිහිල්ලා. හැබැයි පුතාට අනිත් පැත්තට දෙකට කීයද කියලා කියන්න පුළුවන්නේ. දැන් මේ කටුව මෙහෙට එනවනේ. දෙකට කීයක් තියෙනවද? 5යි 10යි 15යි 20යි. දෙකට මිනිත්තු කීයක් තියෙනවද? කලබල වෙන්නේ නැතුව හොඳට අහගන්න මූණ තදින්නේ නැහැ උරලෝසු උරලෝසු මූණ තදින්. ඔව් උරලෝසු මූණ තදින්නේ නැහැ කවුරුත් අඳින්න ඕනේ නැහැ හොඳට අහගන්න. උරලෝසු මූණ තදින්න එපා. දැන් පුතාලා ප්‍රශ්න අංක අපේ තියෙන්නේ කියලා තුනනේ. තුනේ 1 කියලා දාගන්න ඕම 3 1. ඊට පස්සේ මෙතෙන්දී පුතාලා ඉෂ්ඨා මාත්‍යක් දාගන්න ඕම. ඉෂ්ඨා මාත්‍යක් දාගන්න 3 1 කියලා ඉෂ්ඨා මාත්‍යක් දාගන්න. 3 1. ආ දැන් එයාලත් වෙලාවක් අපිට දීලා තිනව නේද? ඒක පුතා මෙතන ලියා ගන්නකො ලස්සනට. ඔහොම වෙලාව ලියා ගන්න ලස්සනට. ඔරලෝසු මොනද අඳින්න එපා අඳින්න ඕනේ නෑ. ආ ලියා ගන්න මොකද්ද තියෙන්නේ? එක පසුවි මිනිත්තු 40යි. ඒක ලියා ගන්න. එක පසුවි මිනිත්තු 40යි. ඒක ලියා ගන්න. එක පසුවි මිනිත්තු 40යි. සර් අනිත් වෙලාව දෙන්නම් පුතාලා. එක පසුවි මිනිත්තු 40යි.
එක පසුවි මිනිත්තු 40. එක පසුවි මිනිත්තු 40. ලස්සන අකුරෙන් ලියා ගන්න. එක පසුවි මිනිත්තු 40. හරිද? right. දැන් මොන අනිත් ප්‍රමේයද? හරියටම එක පසුවි මිනිත්තු 40. ඔන්න අනිත් ප්‍රමේයට අනිත් අනුමානකයේ පුතලා ලියා ගන්නවා. දැන් පුතලා මට කිව්වා දෙකට කීයක් තියෙනවද? 5යි 10යි 15යි 20යි. එහෙනම් අපි කියන්නේ කොහොමද? දෙකට මිනිත්තු 20යි. අපි එහෙමයි කියන්නේ දෙකට මිනිත්තු 20යි. අන්න ඊළඟ අනුමානකයේ ලියා ගන්නවා පුතලා ලස්සනට දෙකට මිනිත්තු 20යි. දැන් ලේසි වැඩි. දෙකට මිනිත්තු 20යි. ලස්සන අකුරෙන් ලියා ගන්න දෙකට මිනිත්තු 20යි. දෙකට මිනිත්තු 20යි. හරිද? right. එතකොට එක ක්‍රමයක් තමයි එක පසුවි මිනිත්තු 40යි. අනිත් ක්‍රමෙන් කියනවා දෙකට මිනිත්තු 20යි. දෙකට මිනිත්තු 20යි. දැන් හරි නේද? කාටවත් ගැටලුවක් නැහැ නේද? දෙකට මිනිත්තු 20යි. හරිනේ. right. තුනේ අංක එක දාලා ස්ටාර් මාක් දෙකක් දාලා ලියමු. ගැටලුවක් නැහැ නේ. හැමෝටම තේරුණා නේ. හරි. ඊළඟට පුතාලා පහලින් ආයේ රූල් දෙකක් විතර ඇරලා අංක දෙක දා. අංක දෙක. දෙවෙනි ප්‍රශ්නෙට යන්න. ඔරලෝසු මුණක් අඳින්නේ නැහැ. අංක දෙක. අංක දෙක. ආ. ඒකේ දෙවෙනි තරමාකයේ තමයි ලියලා තියෙන්නේ. මොකද ලියලා තියෙන්නේ? 5ට මිනිත්තු 10යි. 5ට මිනිත්තු 10යි. සර් ඒක අඳින්න ඔරලෝසු මුණට. පුතාලා අඳින්නේ නැහැ. පුතාලා අඳින්නේ නැහැ. 5ට මිනිත්තු 10යි. පහට මිනිත්තු 10යි. හරිද? right. එතකොට යාළ දෙවනි ක්‍රමයට කිව්වේ නේද පුතේ? පහට මිනිත්තු 10යි. දැන් සිහලිට කියන්න පුළුවන්ද අනිත් වෙලාව කියද කියලා? අනිත් වෙලාව සිහලි පුතා වරද්දපු හින්දා. සිහලි අහගෙන ඉන්නේ. දැන් යා කියන්නේ යාළ කියන්නේ පහට තව මිනිත්තු කීයක් තියෙනවද 10ක් තියෙනවා මි 5යි 10යි අපි මෙහෙම බලන්න ඕන කොහොම කීයක් තියෙනවද කාටද කියන්න පුළුවන් සර් ලක්ෂ කියන්න ආ ලක්ෂ කියන්න බලන්න සර් මිනිත්තු 5යි 4 පසුවි මිනිත්තු 50යි අන්න හරි ඔබ උතේ 4 පහු වෙලා මිනිත්තු කීයක් ගිහිලා තියෙනවද කියලා බලන්න ඕනේ මෙතෙන්ද 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40යි 45යි 50. එහෙනම් අපි ලියා ගන්නවා 4 පසුවි මිනිත්තු 50යි. පළවෙනි තරග ලියා ගන්නවා 4 පසුවි මිනිත්තු 50යි. ලස්සන අකුරෙන් ලියන්න ඕනේ 4 පසුවි මිනිත්තු 50යි. ලස්සන අකුරෙන් ලියා ගන්න. හතර පසුවේ මිනිත්තු 50යි. දැන් කාටවත් ගැටලුවක් නැහැ නේද? කවුද ඉලක්ෂය හොඳයි පුතේ? හතර පසුවේ මිනිත්තු 50යි. ලස්සන අකුරෙන් ලියාගන්න. හතර පසුවේ මිනිත්තු 50යි. හතර පසුවේ මිනිත්තු 50යි. හතර පසුවි මිනිත්තු 50. ගණන් කරන්නේ කොහොමද? 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40යි 45යි 50. හරිද? right. හතර පසුවි මිනිත්තු 50. හොඳට පැහැදිලිව තියෙන උන් ලස්සනට වරද ගන්න නැතුව
හැමෝම හරිද? තව පාරක් උත්තරේ හරිද කියලා සර් කියන්නද? රයිට්. මෙතෙන් තියෙන්නේ 5ට 10යි. ඒක අපි කියන්නේ 4 පසුවී මිනිත්තු 50යි. 4 පසුවී මිනිත්තු 50යි. දැන් හරි නේද? ආරයි. ඔන්න මම පුතාලගේ 3 වෙනි එකට යනවා. ඒ ඊළඟ එකට එන්නේ 7 පසුවී මිනිත්තු 50යිද? නෑ. නෑ. मिनिटी එනං එයාලා කියනවා හරි 8ට මිනිත්තු 5යි 8ට මිනිත්තු 5යි අපි මේ පැත්තේ කියන්න ඕනේ එතකොට මෙතනින් පටන් ගන්නෙ 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40යි 45යි 50යි 55යි කීය පහු වෙලාද මේ තියෙන්නේ 4නේ හත පසුවේ මිනිත්තු 55යි හත පසුවේ මිනිත්තු 55යි හොඳට පැහැදිලිව හදා ගන්න ඕනේ හත පසුවේ මිනිත්තු 55යි ලස්සන ලියන්න ඕනේ හත පසුවේ මිනිත්තු 55යි හත පසුවේ මිනිත්තු 55යි තුන් මිනි ගන්න පුතේ ඈ පළවෙනි තරුවල යන්නේ හත පසුවේ මිනිත්තු 55යි හත පසුවේ මිනිත්තු 55යි ලස්සන අකුරෙන් ලියාගන්න හැමෝම 7 පසුවේ මිනිත්තු 55යි ලස්සන අකුරෙන් පැහැදිලිව හිරවුල ලියාගන්න හොඳේ 7 පසුවේ මිනිත්තු 55යි හරි නේද පුතේ හරි මම 4 වෙනි ගානට යන්නම් මෙන්න පුතාලගේ 4 වෙනි ගාන හොඳ බලා ගන්න හොඳේ හරි මෙන්න 4 වෙනි ගාන. උතලගේ තියෙනවා 4 වෙනි ගානේ හොඳට බලා ගන්න. ඉතකින් නෑ. Okay. वर्दी तिहाई, तीस पहाई, हतली हाई, हतरीस पहाई, पाना हाई। एनां नवे पसुई मिनिटु किये दे पाना हाई। उता गणन कराना उड़े एकड़े। मित्र तम आप हाई के रखिए। पहाई, दहाई, पहलवाई, बिसाई, इसी पहाई, तिहाई, तीस पहाई, हतली हाई, हतरीस पहाई, पान। एनां पुतला लिया गरना हतरे පළවෙනි තරුවට 9 පසුවී මිනිත්තු 50යි 9 පසුවී මිනිත්තු 50යි ලස්සන අකුරෙන් ලියාගන්න 9 පසුවී මිනිත්තු 50යි 9 පසුවී මිනිත්තු 50යි 9 පසුවී මිනිත්තු 50යි ලස්සන අකුරෙන් ලියාගන්න ඕනේ 9 පසුවී මිනිත්තු 50යි
නවයේ පසුවේ මිනිත්තු 50යි. නවයේ පසුවේ මිනිත්තු 50යි. ලස්සන අකුරින් ලියාගන්න. නවයේ පසුවේ මිනිත්තු 50යි. हरिदे පහයි තිහයි තිස් පහයි හතලිහයි හතලිස් පහයි පණහයි පනස් පහයි හරිනේ පහ පසුවේ මිනිත්තු පනස් පහයි අනිත් විදිහට කවුද කැමති කියන්නේ සලි ලක්ෂ කියන්න ඔව් කවුද කියන්නේ පහ පසුවේ මිනිත්තු පනස් පහයි ඔව් ඒ පළවෙනි විදිය හරිනේ ඒ පළවෙනි විදිය පුතේ පහ පසුවේ මිනිත්තු මිනිත්තු 5යි අන්න හරියෝ මේ කටුව මෙතෙන්ට ඇහිලා 6 වුණාම මේක මෙහෙට යනවා එතකොට අපි කියන්නේ කීයද ඔව් 6ට මිනිත්තු 5යි කොහොමද අපි කියන්නේ 6ට මිනිත්තු 5යි හරිද ගැටලුවක් නැහෙනේ නේ මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට අපි කියන්නේ මිනිත්තු 5යිනේ 6ට මිනිත්තු 5යි 6ට මිනිත්තු 5යි ලේසිනේ වැඩි ගැටලුවක් නැහැ නේද 6ට මිනිත්තු 5යි හයට මිනිත්තු 5යි. කතාව තේරුණාද? හයට මිනිත්තු 5යි. පහ පසුවේ මිනිත්තු 55යි කිව්වත් කමක් නැහැ. නැත්නම් හයට මිනිත්තු 5යි කියලා කිව්වත් කමක් නැහැ. හයට මිනිත්තු 5යි. හොඳට මතකේ තියාගන්න. හයට මිනිත්තු 5යි. හරිද? හරි. දැන් මොනවා තව ලස්සන කතාවක් අද පුතාලට මම කියලා දෙනවා. තේරුණාද? රයි. හොඳට බලා ගන්නකෝ. මේකත් හොඳට තේරුම් කරගත්තොත් මේ වැඩේ හරිය ලේසි. හොඳට බලා ගන්න. හොඳේ රයි. ඔන්න අපි හිතමු මෙහෙම කතාවක්. දැන් මොනවා මේක හොඳට තේරුම් ගන්න ඕන පුතා. හරිද? රයි. ඔන්න දැන් අපි ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ආවා. හරි ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ආවා. ඊට පස්සේ ඔන්න බත් වොෂිරක් දාගෙන බත් කාලා ඉස්කෝලේ වැඩ හිම ඔන්න කළා. ඊට පස්සේ ඔන්න හවස නේ කියන්නේ හවස 6ට විතර පුතරගේ ආගමනුකූලෝ ඒ චාරිත්‍ර වාරිත කරනවා. බුදුදහමේ අය නම් බුදුන් වදිනවා නේද? පහමාර 6 වගේ. අනිත් අය අනිත් ආගමකට අදාළ වෙන දේවල් කරනවා. ඊට පස්සේ 7 අවසරේ කියන්නේ හත වගේ වෙනකොට ටීවී කියෝ උනන්නේ නේද න්ියුස් බලන අට විද්දිත් උනන්න න්ියුස් බලනවා නේද අටමාර 9 වගේ වෙනකොට සවස රාත්‍රී ආහාරය ගන්න දැන් මේ වගේ වෙලා නේද රාත්‍රී ආහාරය ගන්න ආහාරය අරගෙන නිදිමත වගේ නැත්තම් ගරන්ටි ගුට උනන්න හදර නේද සරි කියන්නේ මොනවද කියලා බලන්නත් පුළුවන් නේද නැත්තම් පන්ති ඉන්න වෙලාව. අපි හැම කෙනෙක්ම ගන්ටේ පන්ති ඉන්න වෙලාව. එහෙම ගිහලා වුණා 9 හමාර වෙනකොට 9:30 වෙනකොට ඔන්න ගන්ටේ පන්ති ඉවර වුණා. ඊට පස්සේ චුට්ටක් පැය කාලක් විතර ඔන්න හද මොනවද ගැන්නේ කියලා බලනවා. 10ට විතර දත් තිබුණ නැදලා නේද? ඔන්න නිදාගන්න ගියා. ඔන්න අපි හිතමු පුතා 10 හමාරට විතර ඔන්න දැන් නේද?
ඇන්දර කීකමන් නිින්ද යන්නේ නේද 10 හමාර විතරම දැන් නිින්ද යන්න 11 වුණා දැන් නිදි 12 වුණා දැන් අපි කියන්නේ ගොරේ දෙද නිදා ගන්න වෙලා නැත්නම් අපි කියන්නේ ගොරව ගොරව නිදා ගන්න වෙලා දැන් කීයද වෙලාව රෑ 12යි කීයද වෙලාව රෑ 12යි ඔන්න හොඳට අහගන්න පුතා රෑ 12ට අපි කියනවා මධ්‍යම රාත්‍රී 12යි මොකද අපි කියන්නේ මධ්‍යම රාත්‍රී 12යි රෑ 12 දැන් තව පොඩි වෙලාවකින් මධ්‍යම රාත්‍රී උදා වෙනවා අපි කියනවා රෑ 12යි ඊට පස්සේ ඔන්න දැන් අපි නිදි දැන් 12 කියලා කියන්නේ නිදි අපි 12 ඉඳලා ඔන්න 1 වුණා දැන් අපි නිදි 2 වුණා අපි නිදි 3 වුණා අපි නිදි 4 අපි නිදි 5 දැන් 4 හමාර වගේ වෙනකොට ඔන්න උදේ අපිට අවදි වෙන්න අපි කියන්නේ කුකුලා හඬනවා නේද නැත්තම් බෙල් වදිනවා නේද ඔන්න 4 හමාර කියලා දැන් උදේ පාන්දර අම්මලා ගිරිනවා දැන් උදේ එළි වෙලා 5 වුණා 6 එතකොට මධ්‍යම රාත්‍රී 12 ඉඳලා ඊළඟ දවසේ උදේ 6 මෙන්න මේ කාලය මේක ඔයාලා හොඳට තේරුම් ගන්න ඕනේ නැත්නම් වරදින්න පුළුවන් මධ්‍යම රාත්‍රී 12 ඉඳලා ඊළඟ දවසේ 6 හරිද මේක පටලවා ගන්න එපා පුතාලා 6 ඊළඟට 6 ඉඳලා හොඳට අහගන්න 6 7 8 9 10 11 12 12ට අපි කියනවා දවල් 12 මේ කියන්නේ අපි කියනවා යක්කු ගස් නගින වෙලාව කියලා කියන්නේ නේ අම්මල හැම කියන්නේ දවල් 12 හරියට මීර මුදුන් වෙන වෙලාව අන්නේ වෙලාවට අපි කියනවා මධ්‍යහන 12යි මොකද අපි කියන්නේ මධ්‍යහන 12යි එතකොට ඔන්න අපි රැ නිදාගෙන ඉස්කෝලේ ගියා ඔය ඔක්කොම කාලේ ගිහිලා ගියා එතකොට මේ කියන්නේ මධ්‍යහන 12යි කියලා කියන්නේ ඔයාලා ඉස්කෝලේ ඉන්න වෙලාව හරිද අන්නේ කාලේට අපි නමක් කියනවා හොඳට පුතාල මතක තියාගන්න ඕනේ මේ කාලේට අපි කියන්නේ පෙරවරු මොකද අපි කියන්නේ පෙරවරු එතකොට මේක අපි ලියනකොට ලියනවා පයන්න තිතක් වයන්න ඔන්න පෙරවරු කියලා ලියන වෙලා නිදි පයන්න තිතක් වයන්න පෙරවරු එතකොට රෑ 12 ඉඳලා දවල් 12 වෙනකන් කාලය මොකද අපි කියන්නේ පෙරවරු කාලය මොකද අපි කියන්නේ පෙරවරු කාලය මේක හොඳට මතක තියාගන්න ඕනේ ඔන්න දැන් දවල් 12 වුණා හරිද එතකොට අපි කියන්නේ මොකද්ද මධ්‍යහන 12 හොඳට බලා ගන්න මධ්‍යහන 12 මධ්‍යහන 12 ඉඳලා ඔන්න දැන් පුතාලා ඉස්කෝලේ කාලේ ඔක්කොම ඉවර වුණා පළවෙනි පීරියඩයක් ගියා එහෙම වෙලා ඔන්න එකමාර වෙද්දි දැන් ඉස්කෝලේ යරුණා ඉස්කෝලේ යරලා ඔන්න දැන් පුතාලා බස් එකේ නැගලා ගෙදර එනවා ඔන්න 2 3 වගේ වුණා ඊට පස්සේ දවල්ට ගෙදර ඇවිල්ලා බත් කෑවා ඊට පස්සේ වොෂ් එකක් දාගන්න ඒව කළා පොත්පත් වල වැඩ කළා ඒව කළා ඔන්න දැන් අපි තුන්ක හවස 6යි කියලා හවස 6යි අර ඉස්සෙල්ලා කිව්ව විදිහට බුදුන් වඳිනවා නම් ඒව කළා ඒ ඔක්කොම කළා ඊට පස්සේ පුතාලාගේ 7 වුණා 8 වුණා 9 වුණා 10 වුණා නිදි නෑ ඊට පස්සේ ඒ විදිහට ආයෙත් රෑ 12 වෙනවා ආයේ රාත්‍රී 12යි කියන්නේ මධ්‍යම රාත්‍රී 12 වෙනවා එතකොට දවල් 12 ඉඳලා රෑ 12 දක්වා කාලය අපි කියනවා පස්වරු මොකද අපි කියන්නේ පස්වරු වයන්න තිතක් වයන්න අපි කියනවා පස්වරු මෙතෙන්ටත් තිතක් එනවා මෙතෙන්ටත් තිතක් එනවා එතකොට ඔන්න දැන් ඔයාලට හම්බ වෙනවා කාලය ද්‍යාකාරයකට කොහොමද එකක් තමයි පෙරවරු පෙරවරු කියන්නේ මොකද්ද මධ්‍යම රාත්‍රී 12 ඒ කියන්නේ රෑ 12 ඉඳලා දවල් 12 දක්වා කාලය අපි කියන්නේ මොකද්ද පෙරවරු පස්වරු කියලා කියන්නේ දහවල් 12 ඉඳලා මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය මොකද්ද අපි කියන්නේ පස්වරු හරිද රයි දැන් මොන්න මම එක එක කෙනාගේ පොඩි ප්‍රශ්නයක් අහන්න
හරිද? පුතාලා ලැජ්ජ වෙන්න එපා, කලබල වෙන්නත් එපා. සර් අහන්නේ පුතාලා කියන්න ඕනේ මේක පෙරවරුවත් පෙරවරු කාලයට අයත් වෙලාවද, පස්වරු කාලයට අයත් වෙලාවද කියලා විතරයි. හරිද? රා. හොඳට අහගන්න. හොඳේ රයි. මෙන්න. මම කීප දෙනෙක්ගෙන් අහලා නෑ. රයි. හරි. බලමු එක එක්කෙනාගෙන් අහලා කීපයක්. රයි. ඉස්සෙල්ලාම නිලක්ෂි. පුතා කියනවද? හාකෝ. හරි. පුතා කියන්න මට පුතා ඉස්කෝලේ යන වෙලාව 1:30 පෙරවරු කාලයේද පස්වරු කාලයේද පස්වරු කාලයේ පස්වරු කාලයේට හොඳයි හරි නේද ඊළඟට කවුද සෙව්මිනි පුතා අහගෙන ඉන්නේ සෙව්මිනි ආ සෙව්මිනි මට කියන්න සවස 6 කිව්වොත් පෙරවරු කාලයේද පස්වරු කාලයේද පස්වරු පස්වරු කාලයේ හොඳයි ඊළඟට ලැජ්ජ වෙන්න එපා හතරම සරෙක් ඈ හරි සිහලි පුතා අහගෙන ඉන්නේ ඔව් සර් ඔව් සිහලි කියන්න බලන්න උදෑසන 6 පෙරවරුද පස්වරුද පෙරවරු සර් පෙරවරු වන්න හරිනේ ඊළඟට කුදුලි පුතා අහගෙන ඉන්නේ ඔව් සර් ආරයි පුතා මට කියන්න දැන් ඔයාලා ඔය ඉස්කෝලේ ගියාට පස්සේ හතමාර ඊළඟට 8 වෙනවනේ අන්නේ 8 පෙරවරුද පස්වරුද පෙරවරු අන්න හරියි පෙරවරු ඊළඟට ජනිති පුතා අහගෙන ඉන්නේ ජනිති ඔව් සර් ඔව් පුතේ අන්න හරියි වීඩියෝ එක කරන්න ඈ හරි ඔයා කියන්න බලන්න අපි කියන්න ඔය ඉස්කෝලේදී ගෙවිලා යන 11:00 වගේ වෙලාවක 11:00 අපි 11 කියමු 11 පෙරවරුද පස්වරුද පෙරවරු පෙරවරු වන්න හරි පෙරවරු ඊළඟට දමිතු වෙන්නේ නැති නේද දමිතු පුතාගේ නම හරිද සර් කිව්වා හරි සර් පුතා වීඩියෝ ඔන් කරලා නැහැ නේද ඔන් කරන්න බෑ. ඇයි? කරන්ට් එක නැද්ද? ඔව්සේ. හරි. දමිතු කියන්න බලන්න එහෙනම් රාත්‍රී 8 වගේ කාලයේ පෙරවරුද පස්වරුද? පස්වරුසේ. පස්වරු. අන්න හරි. දැන් ඔන්න හැම එක්කෙනාම දන්නවා පෙරවරු කාලයයි පස්වරු කාලයයි. තේරුණාද? හරි. ඔන්න ඔය වැඩේ පුතාලා හොඳට මතකේ තියාගන්න ඕන. තේරුණාද? හරි ඔන්න අපි ඉස්සෙල්ලා පුංචි නෝට් එකක් ගන්නවා හොඳට බලා ගන්න පුංචි නෝට් එකක් හොඳේ රයි ලොකු නෝට් අපි ලියන්නේ පුංචි නෝට් එකක් හොඳේ රයි හොඳට බලා ගන්න පුතාලා රයි ලියා ගන්න මෙහෙම බලා ගන්න ඉස්සෙල්ලා රයි මධ්‍යම රාත්‍රී 12 මෙතෙන්ට අපි පුංචි ඉරිකැලක් දාමු කොහොමද මධ්‍යම රාත්‍රී 12 मध्यम रात्रि दोलह पुंचिरी कैलत दाला मध्याह्न दोलह हरी दर पुताला के पुते इड़े थे पुताला सीआर पुते यदि हिंदा इड़े थे ये ना माने यदि लोग नहीं नहीं सर वो का सीआर पुता गाने के लिए कोई निकान की रुवाने में समान ला पुन दाला मेरे दरिया गाने पेरवरु काले ये मुकद्दे पेरवरु काले ये मुकद्दा पिक පෙරවරු කාලය මධ්‍යම රාත්‍රී 12 පුංචි රත් දාලා මධ්‍යහන 12 සමානයි පෙරවරු කාලය මම අපි කියන්නේ පෙරවරු කාලය බෝඩ් එකේ පේනවනේ සචුට අයින් වෙනනම් පෙරවරු කාලය මධ්‍යම රාත්‍රී 12 ඉරක් මධ්‍යහන 12 සමානයි පෙරවරු කාලය එච්චරයි ඈ පෙරවරු කාලය
පෙරවරු කාලය. පෙරවරු කාලය. හරිනේ? තව තව ඔව් තව තව බලන්න පුතා ලිව්වෙත් හරියද කියලා. මධ්‍යම රාත්‍රී 12 පුංචිරා මධ්‍යාහන 12 මොකද අපි කියන්නේ? පෙරවරු කාලය. මොකද නම? පෙරවරු කාලය. ඊළඟට රූල් දෙකක් විතර ඇරලා ගොඩාක් අරින්න එපා රූල් දෙකක් විතර ඇරලා මධ්‍යාහන 12 පුංචිරා මධ්‍යාහන 12 පුංචිරා මධ්‍යම රාත්‍රී 12 පුංචිරා කැ මධ්‍යාහන 12 මධ්‍යම රාත්‍රී 12 මේක සරලියන්න ආයේ මධ්‍යම රාත්‍රී 12 සමාන ලකුණ දාලා මධ්‍යම රාත්‍රී 12 මේක අපි කියන්නේ පස්වරු කාලය පස්වරු කාලය පස්වරු කාලය මධ්‍යාහන 12 පුංචිරා මධ්‍යම රාත්‍රී 12 මොකද අපි කියන්නේ පස්වරු කාලය මොකද නම පස්වරු කාලය පස්වරු කාලය ने කොයි වෙලාවෙවත් පුතාලා කියන එක පෙරවරු කාලයක්ද පස්වරු කාලයක්ද කියලා පුතාලට කියන්න පුළුවන්. එර්මාද? හරි. දැන් මම සර් බෝඩ් එක මකරන. හොඳ බලා ගන්න. හොඳේ? හරි. දැන් ලේසි වැඩි. හොඳ බලා ගන්න පුතාලා. හොඳේ? ආ. ප්‍රශ්න අංක 4. දැන් දා ගන්න 4 කියලා පුතාලා. 4. හරිද ආ ඔන්න දැන් පුතාලට තියෙන්නේ පෙරවරු කාලේ නම් පෙරවරු පයන්නයි වයන්නයි පස්වරු කාලේ නම් පයන්නයි වයන්නයි දාලා ලියන්න තියෙන්නේ හරිද 4 1 මුළු වාක්‍යම ලියන්න ඕනද කොහොමද මුළු වාක්‍යම ලියන්න ඕනේ නැත්තම් අපිට පස්සේ හොයාගන්න බෑනේ ඒක අයියලා ආ බලමු පළවෙනි ඉස්සර කියන්න බැංකුවක ගනුදෙනු කටයුතු කරන සවස पशु පයන්න තිතක් වයන්න තිතක් තුනට අවසන් වේ මොකද අපි කියන්නේ අවසන් වේ බැංකුවක ගනුදෙනු කටයුතු සවස නෑ දැන් සවස කියන්නේ පස්වරුනේ පයන්න තිතක් වයන්න පස්වරු තුනට අවසන් වේ ඔන්න ලියා ගන්නා විදිහ දැන් සවස් කාලේ නම් පස්වරු කියලා දානවා පයන්නයි වයන්නයි උදේ කාලේ නම් මොකද අපි පෙරවරු කියලා දානවා ඔන්න බැංකුවක ගනුදෙනු කටයුතු පස්වරු තුනට අවසන් වේ උතලා ලස්සනට මේ වගේ වාක්‍ය ලියලා තියෙන පුංචි වාක්‍යයක්නේ ගොඩාක් දිග වාක්‍ය දෙකක් තුනක් දෙවෙනි පුංචි වාක්‍යයක් තියෙන පුතාලට ලස්සනට ලියන්න පුළුවන් ගැටුවක් නැහැ තේරුණාද රයිට් හදාගන්න පළවෙනි එක ලස්සන යොනෝ වැටි කරන්න ඕනේ පුතේ එහෙමයි කොහොම පිළිවෙලට වැටි කරන්න ඕනේ ඒක තමයි පුළුවන් වෙන්නේ
ලස්සනට හදා ගන්න උදේ. හරි. ඊළඟ එක. ඊළඟ එක කොහොමද අපි කියන්නේ දෙක? කොහොමද කියන්නේ හා වල කියන්න බලන්න. වෛද්‍යසායනය පෙරවරු 9ට ආරම්භ වේ. අන්න හරි. ලේසින වැඩේ ගැටලුවක් නෑනේ. එහෙනම් අපි ලියා ගන්නවා වෛද්‍යසායනය. හරියට ලියන්න වෛද්‍යසායනය පෙරවරු 9ට පෙරවරු කියන්නේ මෙහෙමයි පෙයන්න වයන්න පෙරවරු 9ට ආරම්භ වේ. ආරම්භ වේ වෛද්‍ය සායනය පෙරවරු 9ට ආරම්භ වේ. හොඳයි ඈ. වෛද්‍ය සායනය පෙරවරු 9ට ආරම්භ වේ. වෛද්‍ය සායනය පෙරවරු 9ට ආරම්භ වේ. අස්සහුරෙන් ලියන්න වෛද්‍ය සායනය පෙරවරු 9ට ආරම්භ වේ. වෛද්‍ය සායනය පෙරවරු 9ට ආරම්භ වේ. මම කියන්නද? ආරයි. ආපදා කියන්න බලන්න ඊළඟ එක 3. සත්‍යෝද්‍යානයේ නැරඹීම පෙර පස්වරු 5ට අවසන් වේ. අන්න හරි. සත්‍යෝද්‍යානයේ නැරඹීම පස්වරු 5ට අවසන් වේ. සත්‍යෝද්‍යානය කියන එක හරියට ලියන්න ඕනේ පුතාලා, වරද්ද ගන්න නැතුව. මුද්‍ර බලන්න සත්‍යෝද්‍යානයේ ලියලා දෙන විදිය. මුද්‍ර බලන්න ලියලා දෙන විදිය. සත්වෝද්‍යානය නැරඹීම පස්වරු 5ට, පස්වරු 5යන්නයි වයන්නයි, පස්වරු 5ට අවසන් වේ. අවසන් වේ. ලස්සන අපිට ලියාගෙන මෙන්න මේක තමයි වැදගත්. සත්වෝද්‍යානය නැරඹීම පස්වරු 5ට අවසන් වේ. සත්වෝද්‍යානය නැරඹීම පස්වරු 5ට අවසන් වේ. හොඳට පැහැදිලිව හදා ගන්නවා ලස්සනට. සේ ඊළඟ එකක් මම කියන්නද? ආ චුට්ටක් ඉන්න පුතේ ඈ. චුට්ටක් ඉන්න පුතේ. මම කියන්නේ කලබල නෑ. සත්වෝද්‍යානයේ නැරඹීම පස්වරු 5ට අවසන් වේ. සත්වෝද්‍යානයේ නැරඹීම පස්වරු 5ට අවසන් වේ. හොඳයි හොඳයි. කියන්නද? නැන්ද. ඔව් හරි. ආචුටක් ඉන්න රයි. අංක 4 පුතේ. ආචුටක් ඉන්න. කාර්යාල දුම්රිය. පෙරවරු 7යි 45ට ස්ථානයට ලවා වේ. හරි. හරි ලේසි නේද පුතේ? ඔව්. කාර්යාල දුම්රිය උදෑසන නෙමෙයි අපි කියන්නේ පෙරවරු. මොකද අපි ලියන්නේ පෙරවරු 7:45ට. 7:45ට කොළඹ
කොටුව දුම්රිය ස්ථානයට ළඟාවේ පුතල දිගට වාක්‍ය ලියන්න ඕනේ සර් ලිව්වේ අවශ්‍ය කොටස විතරයි පුතලව ගන්තිය ලස්සන ලියන්න ඕනේ කාර්යාල දුම්රිය උදෑසන උදෑසන අපි කියන්නේ පෙරවරු 7:45ට පෙරවරු 7:45ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවේ පෙරවරු 7:45ට පුතාල එක හොඳට මතකේ තියාගන්න ඕන තේරුණාද රයිට් කාර්යාල දුම්රිය පෙරවරු 7:45ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවේ තව දවසර කියන්නම් කාර්යාල දුම්රිය පෙරවරු 7:45ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවේ හරිද රයිට් ඔන්න අද අපි කතා කළා කතා කළේ පිටරගේ පුංචි කොටසක් මොකද්ද පෙරවරු කාලයයි පස්වරු කාලයයි දැන් ඊළඟට තියෙන්නේ පැය 24 ඔරලෝසුවනේ දැන් ඔක්කොම එකකට කතා කළොත් පුතල මේක ගැටුවක් වෙනවා පැය 24 ඔරලෝසුවයි පෙරවරු කාලයයි පස්වරු කාලයයි ඔක්කොම එක දිගට කතා කළොත් ගැටුවක් වෙනවා ඒක හින්දා අපි ඊළඟ දවසේ පුතාලාගේ ඔය පැය 24 ඔරලෝසුව කතා කරමු තේරුණාද රයි දැන් මට කියන්න කාට හරි අද සර් කතා කරපු ඔය පෙරවරු කාලය පස්වරු කාලයයි අර ආකාර දෙකකට වෙලාව කියන විදිහ අමාරු තරම් ගැටලුවක් තියෙනවද නෑ සර් නෑ සර් කාට හරි ඔව් පුතාට ඕන කෙනෙකුට ගැටලුවා ඔව් ඕන කෙනෙකුට ගැටලුවක් තියෙනවද නෑ නේද පුතේ ඔන්න සර් හොඳනම කියලා දුන්නා පෙරවරු කාලය කියන්නේ කොයි කාලයේද පස්වරු කාලය කියන්නේ කොයි කාලයේද කියලා කියලා දුන්නා තේරුණාද ඊළඟ දවසේ අපි කතා කරමු ඔක්කොම එකකට කතා කළොත් අමාරු වෙනවා පුතාලට. ඒතර මේක පටලවාගෙන හරිය ගැටලුවක් වෙනවා. ඒක හින්දා ඊළඟ දවසේ සර් කියලා දෙන්නම් පුතාලගේ පැය 24 ඔරලෝසුව ටිකක් අමාරුයි වැඩි. ටිකක් අමාරුයි පැය 24 ඔරලෝසුව වෙලාව කියන්නේ. ඒක හින්දා පැය 24 ඔරලෝසුවේ වෙලාව කියන්නේ කොහොමද කියලා ඔන්න ඊළඟ දවසේ මම පුතාලට කියලා දෙන්න. තේරුණාද? එහෙනම් අද පාඩේ මේ කාර්යවත් ගැටලුවක් නැහැනේ. නෑ සර්. शुभरात्रि।